භගවෙතුෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝටස්සේ භගවෙතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්හස්සේ දානං කළු සභාාවීන සග්හමා නුස බෝගෙද. හරිනාම වසේනේන හෝතුමොක්කූප නිසයන්ති ධර්මශ්‍රවනා බිලාසේ කාරුණක පෙන්නතුනිේ. අදවසේ පෙන්වත් හැම දෙනාම ලොතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ තුම් ඕසේ සද්ධර්මෙන් පිදක්ෂවනය කරන්නට සූදානන් වන අවස්ථාව. ධර්මශ්‍රවනය කිරීම පිළිබඳව නතර ධර්මශ්‍රවනය කරන පිරිසක් විලිහට මෙ පිනතුන් හැම දෙෙනම ඒකිරෙහියම් අවබෝධයකින් පසුවෙනෝ. ලොතුරා බුදුරජාණන් වහන්සේගේ අනුශසනාව තමයි සුනාථ ධාරේත චරාථ ධම්මේ යම් කිසි කෙනෙ යහපත්කොටම උතුම්ූ ධර්මය ශ්‍රවනය කිරෙහි යොමු වෙනවා නම් ඒ පුද්ගලයා ධර්මා ශ්‍රවනය කිරීම පමණකිම්ම නතර වෙලා හරින්න නැහැ සුනාථ කියන වචන ධර්ම ශ්‍රවනය කිරීම අදහස් කරම් හැබ ඒ ශ්‍රවනය කරන ධර්මය ධාරේත ඔබ ශවන ධර්මදේශනාව තුළ යම්ූ දහම් කාරණාව. එම නැති නම් ඒ දේශනා කලා ධර්මදේශනාව යම්ූ අදහසක ඔබට ඔබේ සිත තුළ දහරණය කරගාන්නට පොළුවන්කම ලැබෙන්න්නටෝ. නිවැරදි සිහිකල්පනාවෙන් යුක්තව උතුම් ර් ශ්‍රවනය කිරීම තුළින් තමයි ඔබට පුළුවන්කම තිබෙල මේ ශවනය කරන ධර්මය මනසේ ධාරණය කරගන්න. මනසේ මේ උතුම් වූ ධර්මය ධාරණය කරගන්නවා වගේම ඔබ දක්ෂවෙන්නට ඕන චරාත උතුම්ූ ධර්මය තුළ හැසිරෙන්න්නට ධර්මය තුළ හැසිරෙන්න්නට කියලා කියන පිවතුනිී ඔ ධර්ම දේශනාවක් ක්ෂවනය කිරීම තුළින් ඒශවනය කරන ධර්මය අර්ථ යම්සේ වටහා ගන්නේද ඒ වටහ ගන්නා වූ ධහම්කාරණාවන්ට අනුගතව ඔබ ඔබේ ජීවිතය පවත්වාගනයන්නට තරම් දක්ෂ වෙන්නටඕ අ එතකොට තමා අපිට මේ ධර්මාර්ශවනහි උතුම් ව ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තිබේ ඒසා සෑම මොහොතකම ඔබ ධර්මශ්‍රවනය කරන්න අවස්ථාවන් හේදී ධර්මශ්‍රවනයක් කෙහි යොමෝන අවස්ථාවන් හිදී මෙන මේ කාරණාව මතකයේ තබාගන්න ටෝන් එ සෑම මොහොතක් තුොළදීම ඔබ ඔබේ ජීවිතයට යම් දහම් කන විඩයක් එකතු කරගැනීමේ අදහන්සේ ඔබ ඔබේ ජීවිතය ධර්මයතුළින් පෝෂණය කරගැනීමේ අදහන්සේ එවගේ මේ උතුම් වූ ධර්මය අවබෝධ කර ගැනීමේ අදහම්සෙන් ධර්මාශ්‍යවනයට යොමුවීම වැදගත්වෙනවා. ලෝතුරහා බුදුරජාණන් වහන්සේ මේ ලෝකධාතුව තුළ පහළ වෙලා. ඒ සියලු රාජ සම්පාත්‍යය අතහරලා සම්මා සම්බුද්ධත්වය පිණිස. මේ ලෝකහි පවත්නා වූ යථාර්ථය, සත්‍යය ධරමය අවබෝධ කර ගැනීම පිණිස කටේතු කළේ වෙහෙසුුණය පින්වතුනි දුකෙන් පෙලන සත්්‍යයන් දුකින් අත මිදවීම කියන සිටුවිල්ලතුන්. එනිසා සම්බෝධහත්වයට පත්වුණු මොහෝතේ පටන් උන් වහන්සේ වැඩසටේ පන්සාලිස් වසරක් පුරාවටම න් වහන්සේ අවබෝධ කරගාත ධරමය මේ ලෝක සත්‍රයා විෂෙහි අවබොහෝධ කරදීම පිණිස වහන්සේ කටයුතු කළා එතමා මහා කරුණාගුණය දුකට පත් කෙනෙකුගේ දුක හඳුනාගෙන ඒ පුද්ගලයා ඒ දුකින් අත මුදවන්නට සිත්තුල ඇතිවන හැඟීමට ඒ සිටුවිල්ලට අපි කියවා කරුණාගුණය කිය ඒ කරුණා ගුණේ ලෝතුරා බුදු කෙනෙකුගේ පෙන්වතුනේ අසම සමයි එකයන තවත් කෙනෙකුට සමාන කරන්න පුළුවන්කමක් නෑ බුදුරජාණන් වහන්සේ කෙනකුගේ හදවත තුළ මේ ලෝකදාත්වේ වාසය කරන සත්‍යයා කරෙහි ඇතිවන්නා එකේ කරුණාව පින්වතුනි ඉතාම සුවිශේෂීදයක් එනිසා ලාභ පලප්‍රයෝජන කේති ප්‍රසංසාවන්ගෙන් තොරවෙලා පරාර්ථකාමී වූ සිතුවෙල්ලක් තුළම පිහිටලා ඉතාම අනුකම්පාවෙන් උුක්තව මේ සත්වයා මහත් වූ දුකක වෙලිලා සිටිනවා මහත් දුක්කිත වූ ජීවිතයක් ගත කරනවා මේ දුකින් මේ සත්වයා අතමුදවන්නට ඕනේ කියනය උත්තුංග වූ සිටුවිල්ල තුළ වහන්සේගේ ජීවිතයට ඇතිවන්නා අභියෝගයන් සියල්ලම ඉවසාධරාගෙන එකී කරුණාව තුළ කටයතු කරන්නට ලෝතුරා බුදු කෙනෙකුට පින්වතුනි හැකියාව ලැබෙන එනි ඔබ හැම දෙෙනම ඒ උතුම් වූ මහාකරුණාවෙන් ලොතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්්‍යයා විෂෙහි දේශනා කළා වූ ධර්මය තමයි මේ ශ්‍රවනය කරා ඒ තමයි මේ මහා සංගරාත්නය විසිල් ඔබ හැම දෙනා විශෙහි දේශනා කරන්ට දෙන්න අවබෝධ කරදෙන්ටෙදෙන්. එනිසා ඔබ ඒ බුද්ධ ගෞරවේ දහම් ගෞරවේ වගේම සංඝ ගහුරවය හදවත් තුළ තබාගෙන තමන්ගේ ජීවිතයට ලැබුණ උතුම් වූ ප්‍රතිලහාබයක් උතුම් අවස්ථාවක්කොට සලකාගෙන මේ ධර්මශ්‍රවනය කෙරෙහි යොමුුවනවානම් පින්වතුනි එක ඉතා අම්ඹ වටිනෝ. එනිසා මේවෙලාවේදී කල්පනා කරගන්න ම මේවෙලාවේදී ඔබ හැම දෙනා විශෙහි ඉතා සුවිශේෂි වූ කාරණාවක් මේ ධරමය තුළින් ස්මතු කර දෙන්නට උත්සහවන්ත වෙනවා. ඔබ හොඳක් මේ ධර්මයශවනය කළොත් ඔබට හැකියාව ලැබේවි මම ඔබට පහදලා දෙන් යන දහම් කාරණාව මනා වටහාගෙන ඔබේ ජීවිතය මේ ධරමය තුළින් පෝෂණය කරගන්නට. පිහතුන මේ ලෝතුරා දහම තියන්නේ කාටද කියන ප්‍රශ්නය අපේ ඇහෝත් අපිට ධර්මය තුළ හමුවන්නා ඕ පිළිතුර තමයි මේ උතුම් ධර්මය තිබෙන්නේ පඥ්ඥාවන් තස්ස අයන්දම්මු ප්‍රඥාව තියෙන කෙනාට ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන් ඇත ඇතිසැටියක් තේරුම් ගන්නට පුළුවන් ඇත ඇතිසැටියෙන් පිළිගන්ට තරම් හැකියාවක් නොුවනැසක් තියෙන්න්නා ඕ පුද්ගලයාට තමයි මේ උතුම් වූ ධර්මය තිබෙන්. එක ඒ හැකියාව නැති කෙනෙකුට නෙවෙේ. එනිස්සා අපි මේ ම මුලින් මතක් කලා වගේ ධර්මයක් ශවනය කිරීම පමණකින්ම සෑහේමකට පත්වෙනවනන් ඒ ශ්‍රවනය කළදේ යආකාරෙන්ම පිළි අරගෙන කටයතු කරනවානං අේ තු ලිම්පිවතුනි පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ දහම් මාර්ගය තුළ ගමන් කරන්න එනිසා නුවන මුහුකුරායන්නටනම් ශ්‍රවනය කරන ධර්මය කෙරෙහි අපි විචක්ෂණ ශීලීව සොයා බලන්නට ඕන බුදුරජාණන් වහන්සේම විටක දේශනා කරනවා සම්මා සම්බුද්ධයි කියලා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කිව්වට ගන්නට එපා ඒසවෙල බලන්නට කියලා. එනිසා පිඟතුනේ ඒතරම් නිදහසක් ඒතරම් අවස්සාාවක් මේ ශාසනය තුළ බුදුරජාණන් වහම්සේ අපට දීලා කියන. එනිසා සිටීමේ නිදහස කියන එ ඒ උතුම්ූ අවස්සාාව ලබාදුන්නු අපිට... ශ්‍රවණය කරන ධර්මය තු ඒ හැකියාව අපි භාවිතහා කරමින් ඉන් ප්‍රයෝජන උදහකරගන්නට කටයුදු කරන්නටෝ. එනිසා ගිහි ජීවිතයක් ගත කරන උදවිය විෂෙහි සිදුකරන්නට පුළුවන් සිදු කළ හැකි පංකම් කිහිපයක් ප්‍රධාණවාසයෙන් ත්‍රිවිධ පුුණ්්‍ය ක්‍රියාවන් කියලා අප ධර්මය උගන්නනවා ඔබ නිතර බේ ජවිත එවන් පින්කම් සිද්ධ කරගන්න දාන සීල භාවනාදය කියන විදිහර දානසීල භාවනාදය කියන විදිහට ඒ හඳුන්න වන ප්‍රවිධ පුුණ්්‍යා ක්‍රියාවන් ඔබෝබේ ජීවිතයේ අනන්තව සිද්ධ කරගන්නවා සිද්ධ කරගෙන තියෙනවා එමනම් පෙන්වතුුණේ මෙන්න මේ පින්කම් සිෙද්ධ කරන අවස්ථාව තුළ කල්පනා කරන්නටඕන අපි හැමදාම මේ දන්දීම කියන කාරණාවම කරමින් සෙල සමාධංවම කියන කාරණාව කරමින් මනැත්තම් බණ ආසමින් භාවනාදී පින්කම් තුළ යොමුවෙමින් කටයතු කිරීම අපිට එමගින් ඒ තුළින් මේ උතුම් ඕ ධර්මය අවබෝධ කරගැනීම පිණිස. ප්‍රමාණවදද. මීට වඩා ය අප මේ තුළ සිද්ධ කළ යුතුද කියන කාරණාව ගැන හිතන්නටෝට. මීට වඩා යමක් අපිට මේ දානසීල භාවනා කියන පිංකංවලට අමතරව. සිද්ධ කරගන්නට තිබෙන කාරණාව මම් මුලින් ඔබට සිහිපක් කලාා එක කියන්නේ. අපි යමක් ඇසූ පමණකින් නත්‍රවෙන් නැතුව ඒකෙහි අපේ මනස මෙහෙවලා අපි කල්පනා කරලා බලන්නට ඕන මේ තුළින් අපට මුකුමක්ද ලැබෙන්න්න ඕ ප්‍රතිඵලේ කුම ආකාරයෙන්ද අපි මේ කටයුතු තුළ නිරතවන්නට ුවමනා කරන්න. එදකොට මේ කටයතු තුළින් අපට ලැබෙන්න්නා ඕ ප්‍රතිඵල වොනවදවෙන්න මේ කියන කාරණාවන් තුළ පින්කම් හි යොමුවන්නටෝන්. නැතුව හුදු ක්‍රියාවක් නැතම් පුරුද්දක් විදිහට අපි මේ පංකන්තුල යෙදුනාට පින්ගතුනි ඒතුළින් අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලාපට ලබන්ට පුළුවන්කමක් ලැබෙනනහ සම මාත්‍රකා වසයෙන් ගාථාවක් මෙවෙලාවේ දේශනා කරන්නට යෙදුනා දානං කලු සභාවේන සගග මානුසවභෝගදා පරිනාාම වසේ නේන හෝතු මොක්කූපනිස්සය ගාථාවයෙන් කියවෙන සරල තේරුම දානන් කල සභහාවන සග්ග මානුස භෝගදා දන්දීම තුළින් සභාවෙන්ම අපට ලැබෙන්න්න ඕ ප්‍රතිඵලය සංග මානුස භෝගදා දිවලෝක මනුෂ්‍යලෝක සැපසම්පත් නැත්තම් බවභෝග පරිවාර සම්පත් තමයි දන්දීම තුළින් ලැබෙන් පරිනාම වසේ නේන හෝතු මොක්කූපනිසයන් මෙ මේ දානය කියන කාරණාව පිළිබඳව ඉං ලැබෙන ආනිසාන්සය පිළිබඳව එහි තිබෙන්ෙන පරිනාමය නැත්තම් වෙනස්වීම පිළිබඳව අප කල්පනා කරනවනම් නැත්තන් අප නුවව නැස මෙහේ වන වනම් අපට පුළුවන්කම ලැබෙන වයේ තුළින් සිදධ කරන්නා ඕදහනාදී පිංකම අපට සසර භවගමන නිමා කරගන්නට කෙටි කරගන්නට හේතුවන පින්කමක් බවට පත්කරගන්න එහෙමනැත්තං හෝතු මොක්කු ූපනිසය නිර්වාණ සම්පත්්‍යය පිණිස හේතුවන පංකමක් භවට පත්කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණාව තමයි අන්න ඒ ගාතාධර්මයේ සරල අදහස සරල තේරුම අපි කල්පනා කලා බලමු මේ වෙලාවේදී කොහොමදද මෙන්න මේ කාරනාව සිද්ධ වන්නේ කියන කරුණ. එකයන්නේ දන්දීම පිළිබඳව අපි කොහොම හිතුවෝදද එක නිවන කරා හේතුවන්නේ. එවගේ සිල් සමාදන්ගේම ගැන කොයි විදිහට හිතුවෝදද එක නිවන කරා හේතුවන්. එවගේ භාවනාව තුළ කුමනාකාරෙන් හිත යොමු කලොක්ද. එඒ අපට නිවන කරා හේතුවන්නේ කියන මෙන කාරණාව ගාථධර්මයේ පැහැදිලි කරන අයුරෙන් පිවතුනී අපි තේරුම්ගන්නට වටහාගන්නට උත්සහ කරමු. දානය කියන කාරණාව පිළිබඳව අපි කල්පනා කලොත් ඒ ඔබට හුරු දෙයක්. අනන්තවත් ඔබෝ බේ ජීවිතේ දානාදේ පින්කම් සිද්ධ කරනවා සිද්ධ කරගෙන තිබෙනවා. එහෙමනම් පිවතුනී මේ දෙන ධානය තුළින් ඔබ මොහොත කර හිතුවද එය අපට නිවන පිණිස හේතු වෙයි කියලා. මොකද ගොඩාක් දෙනාට එවන් වූ පිංකම් හිී තිබෙන අරමුණු ලෞකිකයි. එම නැත්තම් තමන් වෙනුවෙන් සිද්ධ කරගන්න කාරණාවක් නෙවෙයි. බොහෝසේ අපි එවන් වූ පිංකම් සිද්ධ කරන්නේ අප නමින් මියගිය අපේ මෞධ මව්පියන් අවශේෂ සහලයේ ඥාතීන් සෙහිපත් කරගන ඒ අයට පරලෝක ජීවිතය සැපවත්කරදීම පිණිස. හොන්ට සුගති අත්කරදීම පිණිස පින් අනුමෝදං කිරීම කියන කාරණාවක්. එහෙම නැත්නම් ජීවත් වෙලා එන්න අයට නිරෝගී භාවේ ප්‍රාර්ථනා කරගෙන. එවගේම දීර්ගාවෂ ප්‍රාර්ථනා කරමින් ආදී කොටගත්ත, සමහරක් පවිට අපල උපාද්‍රව දුරු කරගන්නට එම නැත්නම් වෙනයම් අමනෝෂ්‍යදෝසාධිය දුරුකරගන්නට වන්න මේ ආදී අරමුණු තුළ ඉඳගෙන තමයි දානමය කටයුතු කෙරෙහි බොහෝ දෙනා යොමුුවන් හැබැයි ඒ සිද්ධ කරන දානමය පින්කමක් තුළින් අපට කොහොමදය නිවනකරා හිත යොමුකරාන්න උපකාරයක් වන්නේ කියනදේ අපි කල්පනා කරන්න එවගේම සීලය කෙරහි යොමුවන අවස්ථාවේදි අපි ඒක නිරන්තරෙන්ම පන්සලු සමාදං වෙනෝ ජීවිත අනන්තවත් පංචසීලය සමාදං වෙන පොහොය දවසට පෙහෙවස් සමාදන් වෙනෝ හැබැයි අපි හිතන්නන්නේනෑ කුමක් නිසාද මොම සිල් සමාදංවය යුත්තේ මොකක්ද මේකින් සිද්ධ කරෙන් එවගේම ධර්මශවනය කරනවා ධර්මාශ්‍රවනය කළාට ඇයි ධර්මාශ්‍රවනය කරන්න ඕනේ කියන කාරණාව අපි හිතන්න නැැ. එවගේම භාවනා කරන්නට කල්පනා කරනවා නම භාවනා කරන්න ඕනේ මොකටද කියලා අපි හිතන්නේ නැහැ. එනිස්සා පංවතුන අපි මෙන්න මේ සියලු දේ පිළි බඳව පෙනන දේට වඩා ඒතුළ ඇතුළත් පෙලා තිබෙන නිර්වාණදාමයේ ප්‍රතිපදාව හඳුනාගන්නට උත්ස්සාහවන්තවෙම. මේ කියන දානසීල භාවනාදී පිින්කම්හි නිර්වාණගාමේ ප්‍රති පදාව පිළිබඳව කල්පනා කරද්දී. පිඟතුරින් අපිට බෞද්ධිහන් වසේ වේවා එවගේම ගිහි පැවිදි වේවා ජීවිතයේ කොයිකාට වනත් පිින්කම් කිරීම වෙනසක් නැහැ ගිහි පැවදි කියලා වෙනසක් නැහ ගිහි වූවා පැවිදි වූවා දෙනාම තමන්ග ජීවිතය පින්කරගත යුතුයි පිනෙන් පෝෂණය කරගත යුතුයි එදුරු පින්වතුනි අපට කෞුද මේ දන්දීම කියන කාරණාව අනුශාසනා කළින් එවගේම කවුද අපිට මෙසීලය කරා යොවවන මාර්ගය පෙන්ව ලදුන්නේ එවගේම කවුද අපට පින්වතුනි භාවනාව එවාගේම ධර්මශ්‍යවනය කිරීම කියන කාරණාව දේශනා කරන්නට එදුනින්. එ නිසා නිරන්තරෙන්ම අපිට බෙන්න්න මේ ප්‍රශ්නය අපි අහනවන ඒ ප්‍රශ්නය අපි නිතර නිතර මෙනෙහි කරනවනන් අපට ඒ තුළින් පොළුවන්කම ලැබෙනවා දානය තුළිබඳවාපට දේශනා කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එතකොට දන් දෙන්න උදවිය දානය කකිරෙහි යොමුවන වෙලාවේ ධානය කරෙහි අපට මග කිව් ඒ සාස්්‍රෝන් වහන්සේ පිළිබඳව කල්පනා කරන මොහොත තුළ අපට බුදුරජාණන් වහන්සේ කරෙහි ඕ සද්ධාවක් ඇති වෙන. සහපි බුදුරජාණන් වහන්සේ කොහොමද මෙ ධානය කියන කාරණාව හොරු කළේ පොරුදු කළේ කියන කාරණාව පිළිබඳව අපි සොයන්නට පෙළඹෙන. සාස්්‍රෘූ ගෞරවය හදවත් තුළ තියාගෙන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස කටයුතු කරන අවදිය තුළ මේ ධනය පාරමිතාවක් ලිස පූරණය කළ. දානේ පාරමිතාවක් ලිස පූරණය කළේ කුමක් අරමුණු කරගෙන ද සම්බුදධත්වය අරමුණු කරග. එතකොට සම්බුද්ධත්වය අරමුණු කරගෙන දාන පාරමිතාව පූරණය කරපු බෝසතාණන් වහන්සේ බුද්ධහත්වයට පත්වෙලා භික්ෂූ භික්ෂණය උපාසක උපාසිකාවන් කියන මේ සිව්ුවනක් පිරිස විෂෙහහි අනුසාක්සනා කළේ දානය කෙරෙහි යොමු අන්නට පින්වතුනි ඒ ලෝතුහා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම්ඕ චතු්‍රාරිි සාත්‍යය ධර්මය අවබෝධය කෙරෙහි මඟ කියල දෙන්නට කොහොම දෙේකකා අරණාව සිද්ධ වෙන්නේ මුලින්ම අපිට මේ ධර්මයට ප්‍රවිශ්ඨවීම සඳ අවශ්‍ය කරන මූලික සිටුවිල්ල නැත්තම් මානසික පසුබිම තමයි ශාස්්‍රූ ගෞරවේ නැත්තම් සද්ධාව මේ සද්ධව ඇති කරගන්නා ඕ පුද්ගලයා පිංවතුනි තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මය අධ්‍යානය කරන්ටයමු වෙන ධර්මධ්‍යනය කරන්න එමෝන් අවස්ථාව තුළදී අපි මේ දානය තුළින් සිද්ධ වන්නේ මොහක්ද තමන් සතුදේ තමන්ට ප්‍රෝජනවත් වූදේ තව කෙනෙක් විශෙහිී ලබාදේලා සතුටු වෙන්ඩ පුළුවන් හැකියාව ගුණය හදවත් තුළ ඇති කර ගන්නක්. නිර්ලෝබී පරිත්තිහාගශයලී සිටවෙලි ඇති කරගන්න එක. එමන සංසාරක බැඳීමට හේතුවන මූලික සිටුවිල්ල නැත්තා මානෝභාවේ තමයි තන්හාව කියලකයන්. එ මේ තන්හාව පෝෂණය වන අවස්ථාවන් සමුදහායක් තියෙන්. මේ තන්හාව පෝෂණයවීම වලක්වාගැනීම පිණිස අපට දානයට නැඹුරුවීම උපකාරයක් වෙන. එහෙනම් දන්දීම අපට උගන්නාවවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එතකොට ුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාවෙන් අපේ උන්වහන්සේ කුමනාකාරෙන්ද දානය කරේ නැබුරුණය කියනද හොයල බලදද අපට බුදුරජාණන් වහන්සේ ධාන පාරමිතාව පූරණය කළපු ආකාරය පිළිබඳව වටහාග්ඩ පුළුවංකම තියනවාඒවගේ මතමයි පංවතුුණේ කුමනකාරණාවක් නිසාධ මේ ධානයේ පාරමිතාවක්ලට පූරණය කළේ සබූධහත්වය පිණස කියන දේ වැටහෙන සම්බුදධත්ය පිණිස ධනපාරමිතාව පූලනය කරපු බුදුරජාණන් වහන්සේ අන්න අය විෂෙහි දන්දෙන්ට අනුශාසනා කළේ කුමක් වෙනුවෙන්ද මේ තන්හාව දුරුකර ගැනීම පිණිස ආසාාව නැතිකර ගැනීම පිණිස ඒ තන්හාව ආසාාව අපේ නැතිකර ගණ්ඩෝනේ කුමන කාරණාවක් වෙනුවෙන්ද ඒ මේ සාංසාර්ක දුකෙන් අතමිදීම පිණිස එම් පිහ තුන්නේ නිර්වාණන ගාමී මාර්ගය පරිනාම වසේනේන පරිනාමය වසයෙන් මෙන්න මේ දන්දීම අපට හෝතු මොක්කෝූපනිසය නිර්වාණය පිණිස හේතුවනවා කියන කාරණා. එවගේම දන්දීමෙන් ලැබෙන ආනිසංසේ පිළිබඳව අපිට කල්පනා කරන්න පුළුවන් මොකක්ද දන්දීම තුළින් අපිට ලැබෙන්නේ ලෞකික සැම්පත් ලෞකික සම්පත් කියලක යන පෙන්වතුනි ඇසකණනාසේ දිවශරේරයේ මනසාදී කියන ඉන්ද්‍රීියන් පිනවන්ට පුළුවන් පංචකාම නිෂිට වෙච්ච ලෝකයන්තල උත්පත්තිය ලබන්ට හැකියාව ලැබෙන එ වගේම ඒ සසර භවගමන තුළ ආහාරපාන ඇඳුවම් පැළඳුම් බෙහෙත්හෙත් නිවාසාදී කොටගත්හා වූ මෙන්න මේ කියන දේ තුළින් අඩුුවක් පහඩුවක් නැතුව ැුම් ගැයුම් වයුම් ආදී විනෝධකාමි වූ ජීවිතය පවත්වාගනයන්ට බලාපොරොත්තුූ ආවසා කරන ඇැලුම් කරන මේ බොහෝදී තමතමන්ගේ ජීවිත කෙරෙහි ළඟා කරගෙන එද ඒ සැපසම්පත් පරිහරණය කරමින් ජීවිතය පවත්වාගනයන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි අපි කල්පනා කරන්නට ඕන අපිට මේ ලැබෙන මානුෂීය සම්පත්තිය මොකද වෙන්නේ පරිනාමය. වෙනස් වෙනවා. නිත්‍ය වූ දෙයක් නෙවේ ආයු වරණ සැප බල ප්‍රඥා කියන මේ පංශවිද්ධ බලයක් තිබෙනවා දානය තුර. එතුට ආුෂය පිළිබඳව කල්පනා කළත් මොකද වෙන්නේ තත්පර විනාඩි පැයදවස් සති මාස වර්ෂ විදිහට ටික 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 ගෙවෙනවා මේ මොහොතෙත් අපි වයිසට යනවා මේ බණ අහගෙනඉන්න මෙ තත්පර ගාන තුළ මේ විනාඩි ගාන තුළ අපි වයිසට යනු එනං එක වෙනස් වන දෙයක් එවගේම වර්ණය මේ රූපස්ස වහාවේ ගත්තොත් ඒකත් මොකද වෙන්නේ ඒදේත් එදාම එදාතුර තම තමන් තම තමන්ගේ රූපකාය පිළිබඳව කල්පනා කොළොත් තමන්ට තේරෙනවා එදා තමන්ගේ රූපය කොහොමද වරණය කොහොමද අද කොයි වගේ ද තිය ඒකන් පරිනාමය වෙලා නැතා වෙනස් වෙලා. එවගේම කායික බලය කායික මානසික සැපය මේ කියන සියලු දේ මොකද වෙන්න පෙන්වතුන වෙනස් වන දෙයක් එහෙනං මානෝෂික සැම්පසම්පල් ලැබුණත් බෞබෝග සැපසම්පල් ලැබුණ අපි පරිහරණය කරන දේවල් ගැන කල්පනා කළත් එදේවලුත් මොකද වෙන්නේ දවශයෙන් දවස කාලයෙන් කාලෙයට වෙනස් වෙනම්. හිම් පිංතුනි ඒ ආකාරයෙන් නිරන්තරෙන්ම අපට මේ දානය හරහා ලැබෙන්න්න ව ආනි සංසය මේ මනුස්්‍ය ජීවිතය මනුස්ස සැපසම්පත පිංවතුනි ටිකෙන්ටික ටිකෙන්ටික වෙනස් වෙලා යන දෙයක් කියලාපිට අපේ නුවනැස්ස මෙහේවෙලා හිතන්නට පුළුවන් එබගේම අපි ධානී ආනිශංස වසේ මරඩෙන් මතු ස්වර්ග සම්පල් ලබ නොනැත්තන් දිව්‍ය ලෝකාදී තැන්වල උත්පත්්‍යයක් ලබන්ඩ පුළුවන්කම තිබේ. එතුට දිව්‍ය ලෝකය කිප දුනත්මොකද වෙන්. ඒ දිවිය සැපසම්පත් පරිහරණය කරන්න පුළුවන් වන්නේ පුුණ්්‍ය ශක්තිය තියෙනකං විතර. එද උ පුුණ්‍ය ශක්තිය තියනකං පරිහරණය කරන්න පුළුවන් දිවිය සම්පත්්‍යයක් පිමතුනි පිෙන ඉවර වුණයින් පස්සේ නැති වෙනවා වෙනස්සේනවා අහිමි වෙලා ය එහෙනම් මොකද වෙන්නේ දානය හරහා අපි ලබන්නා දානා නිසංසය පරිනාම වසේනන මොකදවෙන්නේ පරිනාමයට පත්වෙනවා වෙනස් වෙනවා අහිමි වෙනවා නැති වෙලා යනොවෙන්න මේ විදිහෙන අපිට දෙන දානය පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්නන් අන්න ඒ කාරණාවකයව තුනි විදර්ශනාමය වස්සයෙන් අනිත්‍ය වන දෙයක්.ඒවගේම තමයි අනිත්‍ය වන එකී ඒ සම්ප්‍ර සම්පත් පිළිබඳව අපි පින්වතුනි ඇලුම් කළොත් ආසා කළොත්. ඒ දේවල් වෙනස්වන වෙනස්ව වන මොහොතත් පා සම්මකද වෙනි. දුකට පත්වාන්ට සිද්ධ වෙන. එහෙනම් නිතර වෙනස්වන ඇලීම තුළ දුකට පත්වාන්ට සිද්ධ වන්නා ඕ මෙන්න මේ ආනි සංස්යන් පිළිබඳව අපේ. සදා කාලික වසයෙන් කල්පනාකිරීම නුසුදු සුයි කියනදේ අපිට ඒ හරහා වටහාගඩ පුුවො. දොර කල්පනා කළ බලන්ද මේ දන්දීම කියන කාරණාව මොන තරම් නම් දුරකට අපිට අපේ සිත මෙහයවීම තුළින්. අපේ නුවනැස මෙහයවීම තුළින් අපේ සිත පින්ව තුනින් අවසානයේ පත්කරගත හැකි පලය නිර්වාණගාමි ්‍රති පාලේ කරාම අපේ සිත යොමු කරගන්නට මෙන්න මේ දානය කියන කාරණාව උපකාරයක් බවට පත්වෙනවා. හිතන් ඔබ හිතන්නට නැතු ඇති දං දෙන සෑම මොහොතකම දන් දෙෙන වාරයක් වාරයක් පාසා ඔබට මේ කියපු කාරණාවන් තික සිහිපත් නොවෙන්නට ඇති කියලමං හිතනු. එනිසා පිඟතුනේ ඔබ අද ඉඳලා. මෙ මොහොතේ ඉඳලා. ඔබ දෙන මේ දානය කුමන ආකාරෙන්ද, ඔබගේ ජීවිත ඉදිරියට එම නැතං බෞද්ධයන් වසයෙන් බලාපොරොත්තුවන අවසාන පලේ නිවනකරා යොමු කරගන්නා ඕ පිංක මක් භවට පත්කරගන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට හිතන්නට සුදුසු අදහසක් ධර්මානු කෝලෝ ම මේ පැහැදිලි කරන්නටෙදුනේඒ ගාථහා ධර්මය පැහදිලි කළ පරිද පං තුනේ අනන්තව ජීවිතයේ දානාදේ පංකම් කරගන්න ඔබ ඔබ මේ සිද්ධ කරගන්නා ඕ පිංකම ඔබේ සසර බවගමන නිමාකරන්්ඩ මේ විදිහට හේතුවක් බවට පත්කරග්ඩ පුළුවන් වෙයිද කියන කාරනාව ඔබ හිතන්ට සමහරක්කාල් කියනවා දන්දුන්නටම වැඩක් නෑ දන්දීලා වැඩක් නෑ දන්දුන්නට නිවන් දකිට බැහැකිය පතුනි සාමාන්‍ය පරිද්දිින් දන්දුන්නොත් ඇතරම නිවන් දකින්න බැහැතමා මොකද දන්දීම තුළින් ලැබෙන්නේ ලෞකික සැප සම්පත් එනිසා දන්දීම තුළින් ලැබෙන්න්නා ඕ ලෞහික සැපේට තව තව ඇලුම් කරමින් සසර අපට තව තවස් සැරිසරන්නට තමයි ඒ අපිට උපකාරයක්වන් එනිසා පංවතුනි දන්දීම සසර සැපය පිණිස හේතුයන දානන් සක්ගර්ස සෝපානම් කියලන උගන්න එෙන එනිසා දන්දීපුහාම ස්වාර්ගයට යන්න පුළුවන්. නිවනට යන්න පුළුවන්. එනිසා අපේ පින්වොතොඋන් නිතට උත්සාහවන්තවන්නේ දුකෙන් තොරවෙච්ච සැපසම්පත්තියන. ඒවාගේ දිවිය තහලයං වල උත්පත්්‍යය ලබාන්ට පුළුවන්නම් කොච්චර දෙයක්ද. මේ තියෙන ප්‍රශ්න කරදර හැම දෙයක්ම එතකොට අපට නැතිවෙනවා. සැපසේ සුවසේ අපිට අපේ ජීවිත පවත්තහාගනයන්න පුළුවන් කියලා දන්දීම තුළින්. අපි මෙන්න මේ ගාථාවේ මුල්පදයේ සිෙහිපත් කලා වගේ සග්ග මානුස භෝගදා. මනුෂ්‍යලෝකයේ මනුස සම්පත් සැපසම්පත් පඳද. දිවිය ලෝකයේ දිව්‍ය සැපසම්පත් පින්දනය කරන්ට අපි කල්පනා කරමින් හැමදාම දන්දුන්නා. මේ ගියායට පින් අනුමෝදන්කිරීමේ අරමුණින්ම අපි දන්දුන්නා. හැබැයි පංවතුනි දන්දීම තුළින් ඒ විදිහට සසර ඇවිදවන්නට ලෝතුරා බුදු කෙනෙකු අනුශසනා කරන්න නැහැ. එකම මුලින්ම මතක් කලේ ලෝතුරා බුදු කෙනෙකු මේ ලෝකයට පහළවන්නේ මේ උතුන් වෝ ධර්මය අවබෝධ කරගෙන මහත් කරුණාවෙන් ලෝක සත්‍යා විෂහි දේශනා කරන්නේ ඒ පුද්ගලයාම මේ සාංසාරක දුකෙන් අත මිදවීම පිණිසමයි. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ හදවතත්වයලා තියෙන්ා ඕ කරුණාවට සමකරන්නට පුොළුවන් තව හදවතක් නැහැ. එනිසා එවන් මහත් වූ කරුණාවක් ඇති ලෝතුරා බුදුහා මුදුරුවපින්වතුනි මේ සත්්‍රයා සසර ඉපදමින් මැරමෙන් මැරමෙන් ඉපදමින් යන ගමන දිගටම යන්ට කියලා අනුශසනා කරන්න එ හැ කොහොමක්. එනිසා උන්වහස සෑම තැනහිම්ම නිවනකරා තමයි මග කියලදෙන්. එනිසා පෙන්ගතන ඔබ හැම වෙලාවකම සිද්ධ කරන ඒ. සෑම පින්කමක් හරහම ඒ තුළ ගැබ්බවෙලා තිබෙන ඒ උතුම් ඕ නිර්වාණගාමී ප්‍රතිපදාව හඳුනගන්නටෝන්. ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව ඔ හඳුනාගත්ොත් තමයි ඔබට පුළුවන්කම තිබෙන්නේ මේ සසරදුකෙන් අතමි දෙන්නට එහෙම නැතිවුනොත් ඔබ කියයි. අපි අපේ ජීවිතයේ මේ විදිහට දම්පින්ංකම් කරගත්තා. චරණන් අපි ධානය පූජහා කරගෙන ඇද මේ මේ තැන්වල්ට මේ මේ විදිහට දාන්දුරණා නමුත් අපිට අපේ ජීවිතය සැනසිෙල්ලක් නැහැ අපිට අපේ ජීවිතේ සතුෝටාක් නැහැ දෙන්න මේ ප්‍රශ්නය පංවතුනේ අපට නැති කරගන්නට ඔබට අවශ්‍ය කරන මානස කත්වය තමයි මෙන මේ කාරණාව තුළින් මං ඉස්මතු කලා දුන්නේ එතකොට ඔබට පංවතුනේ වරදින්නට තැනක් නැහැ. එනිසාවඔබ නිතරම දානාදේ පින්කංවල යොමුවන පිරිසක් විදිහට ඒ දෙන දානය හරහාම නිර්වාණ ගාමී මාර්ගය දකිින්. එ වගේම තමයි අපි නිතර කරන කාරණාව සෙල් සමාදංවීම නිතර පිංතුන නිත්‍යය වූ පංචසේලාදේ ගුණදම් තුළ පිහිටනවා. පොහොය දවස් වලට අටසෙල් දසසල් ආදේ සේලයන්ගේ පිහිටනවා. අපිට මේ සේලය කියන කාරණාවත් අරමම් මුලින් දානය පිළිබඳර් කියපු කාරණාවට අනුවම ඔබේ නුවනැස මෙහෙවල හිතන්න්න පුළුවන්. ඔබ සීලයක් කෙහි යොමුුවන්නේ කවුරු නිසාද කවුද ඔබට ෙල්වත් වෙන්නට කියලා අනුශසනා කළේ. ඇයි අපි සිෙල්වත් වෙන්නට ඕන. එනිසා නිත්තර මූබ පන්සිල් සමාධං වෙද්ධි පිංවතුනී ඔ හිතන්න මව මේ සමාදං වන්න පංචසේලාය දැන් කොච්චර කාලෙක ඉඳලද සමාදන් වෙන්නේ මොකද මේ සමාදං වෙනවාය කියලා කියන්න මේ සිල් සමාදං වුණහාම මොනෝද කරන්න ඕන් සිල් සමාදං වුුණොත් අපි ඒසිල් සැකගන්නට ඕන් ඇයි අපි සිල් රකින්නට ඕන සීලේතුලින් ශක්තිමත් වනොත් තමයි පංවතුනේ අපට අපේ ඒ සීලය අපේ සිිතේ එකඟ භාවය පිණිස පවතේ. සීලේ තියෙන්නේ කුමක් පිණිසද සමාධය පිණිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලේ තියන්නේ සමාධය පිණිස එහම නම් පිින්න්න තුනේ තමන්ගේ රකිෙන සීලය සමාදයේ ඇති කරවන්නා ඕ සීලයක් බවට පත්කරගන්නට ඔබ දක්ෂ වෙන්න ටෝන් එනිසා අපිට බුදුරජාණන් වහන්සේ සීලේක පිහිටන්නට අනුශාසනා කළ බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතය තුළ මෙ සීලය පාරමිතාවක්කොට පූරණය කරන්තිෙදුන. එතකොට තමන්ගේ ජීවිතය පෙන්ගතුනි බෝසතාණන් වහන්සේ සසර භවගමන පුරාවට සම්බෝධහත්වය අරමුණු කරගමින් තමයි තමන් වහන්සේගේ සී පෝෂණයකල්. සීලේ තුලින් සිද්ධවරන ප්‍රධාන කාරණාව තමයි මේ කය සහ වචනය දෙක සංවර කරගන්න කයවචන දෙක සංවරවීම තමයි සීලයයනුවෙන් ධර්මය හඳුන්වටයිදේ. එනි සාපිගතුනේ සීලය අපට අනුශාසනා කළේ ලොවතුරා බුදු හාමදුරුවෝ නම් බුදුහාමදුරෝ කුමක් නිසාද සීලය අපට දේශනා කළේ කියලා. අපි මේ සීලයේ පිළිබාඳව කල්පනා කරන්න ටෝන්. සීලයේ අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්ගදුර ම මුලින් මතක් කලා සීලයේ හේතුවන්නේ සමාධිය පිණිස. එදකට සමාධයක් අපට ුවමනාවන්නේ කුමක් වෙනුවෙන්ද නැතම් සිටේ එකඟ බවක් අපට ුවමනවෙන්නේ කුමක් වෙනුවෙන්ද. සිත එකඟ බව අපට ුවමනාවෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීමට අපිට නවතත් මේ දේශනාවේ මුලටයන්ට පුළුවන් පැහැදිලි කලා බුදුහාමුදුරුවවා අපට දේශනා කළේ මෙන්න මේ ධර්මය තියෙන්නෙ කාවෙනුවෙන්ද ප්‍රඥාවන්තන්ට ප්‍රඥාවන්තයෙන් කිවවේ යතාාර්දි දකින්න පුළුවන් තේරුං ගණ් ළුවන් උදවයට අංහිනම් පිංගතුනේ. මේ ධරමේ මූලික හර අපට ඉස්මතු කර ගැනීම පිණස්ස වෙෙන්න්න මේ සීලය හිෙනං අපට උපකාරයක් වෙනවා නිර්වාණ ගාමී ප්‍රතිපදාවත් සීල සමාධි ප්‍රඥාාවසයෙන් තමයි පූරණය වන්ටේදෙන්. එනිසා අපි අපේ ජීවිතය පින්වතුනි මේ කය වචන දෙකේ හක්මවා ගැනීම සංවර භාවේ නිතර පවත්ව ගන්ට ඕන එ අපි උඩාක් වෙලාවට භික්‍ෂූන් වහන්සේලා සෙල් දෙනවා ගිහි උදවිය සීලය ගන්නවා හැබැයි පිංවතුනේ සීලයේ රක්ෂා කරගැනීමක් සිද්ධ වන්නේ නැහැ. එතකොට අපට මේ සීලයේ මේ කියපු ප්‍රතිලාභ ප්‍රතිඵල ලබන්ට පුළුවන් වෙන්න. එනිසා සීලය තුළින් අපි අපේ කායික ක්‍රියාවන් සංවර කරගන්න ටෝන්. වාචසික ක්‍රියාවන් සංවර කරගන්න ටෝන්. නිසා බුදුහාරෝ දේශනා කරනවා නිරන්තරෙන්ම තමන් සමාදං වූ සීලය, තමන්ගේ හිතට එකඟ තමන්ගේ හිතවිසින් තමාන්ඩ තමන් රකින සීලේ පිළිබඳව චෝදනා කරනවාද. එවගේම සිල්වතුන් වහන්සේලා නැත්තං වැඩි හිටියම් ගුණවතුන් අපට අපේ සීලයේ පිළිබඳව දොස්නාගනවාද කියලා නිතර හිතන්නට කියලා. අබින්නම් පච්ච වෙක් කිය බ්බං යනුවෙන් ධර්මය තුළ සිහිපත් කරනවා නිතර මෙනෙහි කළ යුතු කාරණාවක් විදිහද අපි අපේ සේලය පිළිබඳව තමන්ගේ හිත තමන්ට දොස් නගනවාද කියන කාරණාව පිළිබඳව මෙනෙහි කරන්නට කියනකරුල්. දම් පින්වතුනිේ අපි ඒ සමාදංව රකින්නා වූ සීලය. අපිට අපේ ජීවිතයේ තුළ පින්වතුනි අං ඒ විදිහට නැවත නැවත. අපට අපේ සිත චෝදනා නොකරන ආකාරයෙන්. රක්ෂ කරගන්නට පෙළඹෙනවනං ඒක අපිට සමාධී පිණිස හේතුවන සේලයක් වෙනවා. සමාධිගත එක්ටැන් ඕ නිදැවල් ඕ මානසිකත්වයා අපට ප්‍රඥාව කෙරෙහි මඟ කිය. නිසා දත් ඔබට ඔබේ ජීවිතයේ පසුතැවීමට හේතුවන ඔබ ඔබේ ජීවිතයේ පසුැවීමට පත්වන හේතුකාරණාවන් යමක් තියෙනවනා පංවතුනික් අන්න ඔබට තේරුම්ගඩ පුළුවන් ඒ ඔබේ ජීවිතයේ සීලයේ යම් වූ අඩු පහඩුවක්. ඔබේ සංවර භහාවේ යම් අඩු පහඩුවක්. එනිසා තමා ඔබට සීලයේ මෙ ආකාරෙන් චෝදනා කරන්න. දොස්නගන්. එනිසා පතු ඔබ ඔබේ ජීවිතයේ ඒ සමාදන් වූ සීලේ මානසික සැනසෙල්ල සුවය පිණෙස හේතුවන්නා වූ ආකාරෙන් ආරක්ෂ කරගන්නටෝන්. එවගේම තමයි මේ සේලේ තුළ පිංවතුනි අපි නිරන්තරෙන්ම අපේ මානසික අසංවර භාබී පිණිස හේතුවන සිතු පිලිතුළින් අපේ මනස ආරක්සා කරගන්නට අපට බෙන මේ සීලේ උපකාර කරගන්න පුළුවන් මොද නිරන්තරයෙන්ම අපිට අපේ ජීවිතය පසුතවීමට හේතුවන කාරණාවන් අනන්තවත් අප්‍රමානවත් පංවතුනි තිබෙනවා.ති එනිස්සාපි සීලයක් තුළ පිහිටලා කටේතු කරනවානන් මෙන්න මේ පසු තැවීම අපිට මගහරවගන්න පුළුවන් පසුදවී මගහැරවීම තුළලා අපිට මාංශිකවාසයෙන්. සුවයක් අපිට ජීවිතයේ ළඟාසරගන්න පුලුවන්කම තිබෙනවා. වෙනම් සේලය තුළෙෙන් අපිට කොහොමද නිර්වාණදහාමී ප්‍රතිපදාව පෝෂණය වන්නේ කියෙන කාරණාව පිළිබඳව මංී සිහිපත් කළේ එවනම් ඔබ සෑම මොහොතකම සමාධහංවන්න සේලය, ජීවිතේ පංවතුනි මානසික සතුට සැනශල්ල පිණිස ේතුව ආකාරයෙන් පවත්වාගනයඒගේ මානසික සතුට නැත්තං සිතේ එක ගභභාවේ සමාදය ඔබට ප්‍රඥාව පිණිස මග කියා දෙනවා ඒ ප්‍රඥාව අවධ කරවා ගන්නට ඔබට උපකාරයක් බවට පත්වෙන. ඒවගේ ම තමයි පංවතුනි ඔබ කරන්න ඕ ඒ පින්ංකං අතර ඊළඟ පිකම තමයි භාවනාව ත්‍රිවිධපුුණ්්‍යා ක්‍රාවන්වල අවසාන පිංකම භාවනාව එතවැඩ ප්‍රධානවාසයෙන් කොයිකවුරුත් කියන දෙයක් තමයි දන්දීලා සිලුරැ කලා විත රබ්හ නිවන්දක් ඉන්ට්‍රනම් භාවනා කරන්නට ඕන හැබැයි පංවතුනිේ භාවනාව කියන්නේම එකක්ද කොහොමදා අප ඒ වැඩිය යුත්තේ කියන කාරණාව පිළිබඳව වැටහමක් නැතින් උුණනොත්න් අපිට මේ භාවනා කරනවා කියන එක ඉතා දුෂ්කරකාරයක් වෙන පිනිසා භාවනා කරනවා කියලා කියන්නේ සෑම මොහොතක් තුළදීම නිවැරදි සිහිකල්පනාවෙන් යුක්තව කටයුතු කරන එක නැතන් සතිය පුරුදු කරන එක සතිය කියලා කියන්න පින්වටට නිවැරදි සිහිකල්පනා එක ආරය අස්්ටාංක මාල්ග තුළ හඳුන්නවා සම්මා සති සම්මා සති කියලා කියන්නේ නිවැරදි සිහිකල්පනාව නිවැරදි සිහිකල්පනාව කියල කියන්නේ එ වැරදි සිහිකල්පනාවකුත් තියෙන්ටොන් මොකක්ද වැරදි සිහිකල්පනාව කියලකයන් දැම්පංවතුනි සොරකම් කරන කෙනෙක් ඉන්න මේ ස්ොරා ඉතාම සූක්ෂම විදිහට හසු නොවන විදිහයට තමන්ගේ සොරකම කරනවා ඇරේ සොරාලංග සිහිකල්පනාවක් තියෙන හැබක සම්මා සතියනෙවෙඒවගේම යම් බොරුවක් කියයන්ඩ අනවනා ං ඒ බොරුවෝ හොඳට ගලපලා ඒ ඇත්තවයගේ අහගනින්න කෙනාට කිසිම සැකයක් ඇති නොවන පරිද්ද ඒ ඇත්තම දෙයක් පිරිිහෙට පිළිගණ්ඩ පුළුවන් තරමට ඒක මනාව ගලපලක් කියන ඒ තුළස් සතියක් තියෙන ජීවිත පින්ංවතුනේ මිච්චා සතියතම ඒ සෑම මොහොතක් තුළදීම ක්‍රියාත්මක වෙන් ඔොබෝ බේ ජීවිතයේ ලෞහික වසේ ඔොබේ සිතේ රාගය දේශය මෝහය පෝෂණය වන කොච්චරනම් දේවල් සිද්ධ කරනවා දේශයෙන් කරන කටයුතුු සියල්ලම සාර්ථක කරග්ඩ උත්සහවන්ත වෙනවා. එවගේම තමයි ඔබ වෛරයෙන් කරන සියලු කටයුතු සාර්ථකරගණ්ඩ උත්සහවන්ත වෙන. ට මේ හැම කාරණාවක් හරහම පින්වතුනි ඔබ ලෞහික ජීවිතයේ සාර්ථකත්වය ඟා කරගන්න හැබැයි ඒ යහපත් දියුණුවක් නෙවෙයි සොරකම් කරලා මැරකම් කරලා අයුතුකම් කරලා විවිධ දූෂණ වංචාවන් තුළ යොමු වෙලා ඒ සියල්ලෙහි සාර්ථකත්්‍ය ඔබ දැකළ සතුට වනාට ඒ වෙලාවේ පමණ ඒ දීර්ගකාලයක් පවතින්නේ නහැ. එනිසා පතුට භාගනාව කියලා කියන්න නැත්තන් සම්මා සතිය තුළ පිහිට පොහම අපි මේ කතා කරන වච්චනයන් පිළිබඳව අපේ හිත විසින් නැවත නැවත මෙනෙහි කිරීමක්දය. යැනේ ලැං ඔබ මේ ධර්මය ශ්‍රවනය කරගෙන ඉන්නවනං ඒ ස්්‍රවනය කරද්දිී ඔබ ඒ ස්්‍රවනී කරන දේ කිරෙහිීම පමණක් අවධානය යොමුකරගෙන මේ මොනවාද දේශනා කරන්නේ කියන කාරණාව පිළිබඳව හොඳ තමන්ගේ මනස යොමුකිරීමක් ඔබ තුළතිය. අන් එතකට සවනය කරනද ඔට වැටහෙනෝ එවගේම යමක් තව කෙනෙක් එක කියාද්ද මම මේ මොහක්ද කියන්නේ කාටද කියන්නේ ඔමන ආංකාරයෙන්ද මේක කියන්නට ඕන මේක කේමතුලින් ලැබෙන්න්න ඕ ප්‍රතිඵල මොනවාද මේ සියල්ල පිළිබඳු මනස විසින් නැවත නැවත හිතමින් තමයි මේ දේ එළියට දාන් එවගේම යම්පෝ කාරයක් තුළ නිරතවෙනවා නම් ඒ සිද්ද කරන සෑම කාරයයක් තුළ දීමත් පින්වතුනි අපි ඒ කරන කාරය පිළිබඳව එවන් විදි හෙට පිංවතුනි කල්පනා කරනවා එතකොට අපට මේ සියලු දේ හරහා පුළුවන්කම තිබෙනවා ඒ සියලුදේ නිවැරදි දේවල්බ හෝට පත් කරගඩු සහ ඒ දේවල් තුළ අත පසුුවීමක් නොවන පරිද්දිෙන් පසුතවීමට හේතුවක් නොවන පරිද්ධෙන් ඒ සියල්ලම ක්‍රියාත්ම කර එතකට භාවනාවත් තුළ ප්‍රධාන වසයෙන් පෝෂණය වන ගුණේ තමයි සතිය සම්මා සතිය එට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා අපිට මේ සතිය පිහිටුවා ගැනීම කියන කාරණාව තුළ අපට අරමුණු හතරක් ප්‍රධානවාසයෙන් තියෙන මොනවාද කායානු පස්සනා චිත්තානු පස්සනා වේදනානු පස්සනා දම්මානු පස්සන මෙන සිත යහපත් වූ අරමුණෙහි පවත්වාගන්නට අපට තිබෙන අරමුණු කෙහිපයා අපේ කායික ක්‍රියාවන් එවගේම කායිකවාසයෙන් දැනෙන වින්දනයන් එවගේම අපේ මනෝභාවයන් වන්න මේ හැමදේම අපට හොඳ සිහි කල්පනාවක යුක්තව මෙනෙහි කිරීම තමයි භාවනාව තුළින් සිද්ධ කර එතකොට අපට බුදුරජාණන් වහන්සේ කායානු පස්සනාව තුළ යධානවාසයෙන් දේශනා කරන්ට දෙෙනවා මේ ආනාපාන සති අවශේෂ වසයෙන් මේ කය ඉරියව් පැවැත්ම පිළිබඳව නිවැරදි සිහය හා ප්‍රඥාව සති සම්පජඥයේ කියලා කියනවා සිහය හා ප්‍රඥාව මේ දෙකම පින්වතුනින් තියෙන්න්නට ඕන සිහි අයි ප්‍රඥාවයි දෙකම තිබ්බොත් තමයි ඒ කටයුත්ත සාර්ථක වෙන්නේ මුලින් කිව දැන්. හොරකං කරන්නඩයදදි සිහය තියෙනවා ප්‍රඥාව නැහැ එහින්ද තමයි ඒ අකුසලයක් කියලා තේරුම් අරගණ්ඩ බැරිකම ඇතිවෙන්නේ ඒ අකුසලේ යෙදෙන්ට හිත යොමුවෙන්නේ.ඒවගේම බොරුවක් කියන්දී සතිය තියෙනවා ප්‍රඥාවන තුට සතිය තිබ්බට වැඩක් නෑ ප්‍රඥාව නැත්තම් මම් මේ කියන දේ මොහදද කියලා තමාන්ට වැටහෙන්නඒවගේම හිත තුළ රාගයක් දේෂයක් වෛරයක් ඇති වෙනවා නම්ඒ පෝෂණය වෙනවන සතියති ඉබ්බාට වැඩක් වෙන්න නැහැ ප්‍රඥාව නැතිකම නිසා මේ අකුසල සිතු වෙල්ලක් කියලා තේරුන්ගන්නඩ බැරිවිලායන්. එනි සාපංවතුනේ අ සති සම්පජඥයකන මේ කාරණ දෙකම එක්තැන්ම තමයි. අපි මේ සියලුම කායක ක්‍රියාවන් අධධිහනය කරන්නටු ඔබනා කරන්න. එතුට ඒ සියලු කායක ක්‍රියාවන් අපේ නෙවැලදි සිහියක හිඳලා ප්‍රඥාවක ඉඳලා. ද අවධානයෙන් යුක්තුව මිහි කරනකට තම අපි ග භාවනාව එතකොට අප ඉඳගනින් හිටගෙනින් ඇවිදි නිදාගන්න එවගේ මහාරගන්න මෙයාදී කොටගත්ත සෑම මොහොතත් තුළදීම අපට පුළුවන්න්නම් බෙන්න්න මේ සතිය සහනුවන පවත්වාගන්න පිංවතුනි ඒ සෑම ක්‍රියවක් තුළම ඇතිවන කෙලෙසුන් අපට යටපත් කරගන්න පුළුවන්කම තිබෙන හිෙනම් භාවනාකරන්න දුවමනාාවන්නේ කුමක් වෙනුවෙන්ද කෙලෙසුන් දුරුකරගැනීම වෙනුවේ. කුමක් නිසාදා අප කෙලෙසුන් දුරු කරගණ්ඩවන පංවතුනි කෙලෙසොන් දුරුකර ගැනීම තමා අපට නිවන පිණිස හතුවත් බවට පත්වන්. එහෙනම් අපි අපේ ජීවිතයේ නිරන්තරයෙන් සිද්ධ කරන මේ දාන සේල භාවනා කියෙන ත්‍රිවිධ පින්කම්පිංවතුනි මෙ නිර්වාණගහාමී ප්‍රතිපදහාාව පෝෂණය කරන්නේ කොහොමද කියනදේ තමයිමම, දේශනාව තුළින් ඔබට පැහැදිලි කරන්නට උත්සාහවන්ත වනේ. ඒයනිසාවා විශ්වාස කරන ඔබ හැම දෙනාටම මේ කියව් කාරණාවන් පිළිබඳව යං වැටහීමක් ඇතිවෙන්නට ඇති. අපි මෙච්චර කාලයක් දන්දුුන්නේ මොනවා හිතේතියාගෙනද. සව සමාධන් වුණේ මොනවා හිතේතියාගෙනද. එවාගේම බහවනා කළේ මොනවාගේ පලප්‍රෝජන ලබන්ටද හැ අපි ඇත්තටම දන්දෙන් ඕන සිල් සමාදං වෙන්ඩ ඕන භාවනා කරන්ඩෝඕනේ කුමක් පෙනිවෙෙන්ද කියන මේ කාරණාවන් පිළිබඳව. ඔබට වැටහේමක් ඇතිකරගන්ට පුළුවන්කම ලැබෙන්න්නට ඇති කියලා මම විශ්වාස කරනු. ති ඉංහතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙන්න මේ විදිහිත අපිට ඉතා සරල තැනකෙන් ආරම්භ කරලා ඒ ගැඹුරුඌූ ප්‍රතිපදාවක් තුළ මේ සංසාරක විමුක්තිය කරායන මාර්ගය, ම දේශනා කරලා තියෙනවා. තින් අපිට බෙන්න්න මේේ දේ පිළිබාඳව හරි හැටි අවබෝධයක් නොමැතිකම පමණයි දැන් තිබෙන. එනිසාමේ ලැබූ ජීවිතයේ ඉතා දීර්ගකකාලයක් දැන් ඔබේ ජෙවිල්ලා ඇති. මකද බොහෝ වෙලාවට ධර්මශ්‍රවනය කිරීම කියෙන කාරණාවට ගොඩක් දෙනා යොමවෙන්න ජීවිතය හරි අඩකටත් වඩා ගෙවිලගේ පුහම්.ඒ වාසනාවකට වගේ වර්තමානය තුළ යම්යම් වූ තරුණ ජීවිතත් මේ ධර්මය කෙරෙහි ඒ කාත්මික වෙමින් පවතනති එක බොහෝම යහපත් පටිනා කාරණාව. එටි පිංවතුනින් ජීවිතය එවන් ඕ කාලයක් ගත වෙලා බහුතරයක් වසයෙන් වයෝවුරුද වූ ජීවිතයන් තුළ තමයි එක්ක රූපවාහිනියළඟට එක ගුවන් දුලියළඟට එකත වෙන්නේ ධර්මශ්‍ය වනය කරන්න කියලා. හැබැයි පෙන්ගතුින් ඒ වයිස තුළ දෙෙන්න්න මේ කියපු කාරණාව, තේරු ගාන්ඩ තරම් පුළුවන් හැකියාවක් ඒ සිත් තුල ඇතිවෙනවද තියෙනවාද කියන කාරණාව ගැනත් අපි ටිකක් හිතන්නරෝල් දෙ එනිසා බුදුහාමුදුරෝ මේ උතුම් ඕ ධර්මය අපට සරල තැනින් ආරම්භ කරලා ගැඹුරට යන්නට මග කියල දුන්න එනිසා බුදුහාර විටක මේ සම්බුධ ශාසනය පින්වතුනි උපමා කරනවා මහා සාගරයේ වගේ කියලා මහා සාගරය කලක කියන්නේ අපිට කොච්චරවත් බලාගෙනඉට පුළුවන් දෙයක් එපාාවෙන්න කොච්චරවත් එපා නොවන කොච්චරවත් බලාගනට පුළුවන් ඒ මහාසාගරයට අපි ඇලුම් කරන්නේ බාහිර විචිත්‍රත්වය නිසා. නිසාම සම්බුදධ ශසනය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිමවන ප්‍රතිපිළිම වහන්සේලා ඒ වෙනුවෙන් ඉදිවෙන චෛත්‍රාජාන් වහන්සේලා අවිශේෂ වූ විවිධ වෝ නිර්මාණයන් හරහා පින්වතුනි බොහෝ දෙනා මේ විහර විහාරස්ථාන වලට ආගමික සිල්්ධස්ථානවලට ඒ හාත්මිකවීමක් තියෙනවා. හැබැයි ඒ හරහා අ මහාසාගරයේ ගැඹුරේ තිබෙන වටිනා කියන දේවල් ලබන්ට නම් අපි මතුපිට ලස්සන බලබල ඉඳලම හරිියන්නහැ. එනිසා මතුපිටම් පෙනෙන මේ ආගමික සංකේතයන් හරහා අපට කියන ඒ ගැඹුරු වූ ධර්මය අපි තේරුම් ගන්්ඩ තරම්පින්ගතුනි මුහෝ කුරායන්න ඕන එකම තැනක පල්වෙවී ඉඳලා හරියන්න. එනිසා තමයි ඔ ඔබේ නුවනැස මෙහෙවන්නට ඕන ඔබේ ප්‍රඥාව අධි කරන්න ඕන එතකොටයි පෙන්න්නතුනි ඔබට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ උතුම් ධර්මය කරායොමුුවෙන් එනිසා ඔබ හැම දෙනාටම තමන්ගේ මේ ලැබූ ජීවිතය තුළ මනුෂ්‍යන් වසයෙන් තමන්ගේ උසස් වූ ඒ මනෝභභාවයක් අවධි කරගෙන මේ උතුම් ඕ ධර්මය තුළට එකතු වෙලා ඔබ ජීවිතයේ නිතර සිද්ධ කරගන්න. දානසීල භහාවනා කෙන මේ තිෙවිද පින්කම් පවතුනි ඔබේ මේ ගෝරතර අටිභයංකර සසර භවගමනින් එතරවීම පිණුස හේතුවක් උපකාරයක් බවට පත්වන ක්‍රියාවන් බවට පත්කරගන්නට නිවැරදි සිෙහි කල්පනාව. නිවැරද සතිය ඔබ තුළ පිහිටවාගන්නට මේ සතතිටවී නාලිකාව ඔස්සේ ඔබට දායාද කරන මේ ධර්මානු ශාසනාවන් පින්වතුනි හේතුපකාරවේවා කියලා පං්ඥාණු මෝදනා කරනවා ති ඔබ හැම දෙනාටම ඔබේ ජීවිතේ ඒ උතුම් ඕ සිහය උතුම් ඕ නුවන ඇතිකොටගෙන ලොතුරා බුදුරජාණන් වහන්සේ මනාව ඔබ අප හැම දෙනා කරේ මහා කරුණාවං දේශනා කර ඒ උතුම් ඕ ධර්මේශවනය කරන්නට ඒ <named> තුම් <-töcchioống> <tried> ූ ධරමේ හදවත් ඒ දරාගන්නට ඒ ධර්මයට අනුගත ඔබේ ජිවිත පවත්වාගෙනයන්නට එතුළින් ඒ උතුම් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු සාාභිකාවක බවට ඒ දහම් අවබොහෝදින් පත්වන්නට ශක්තියේ දහිරේ වාසනාව වගේම සාංසාරක පින කුසලේ ඉස්මතුවේවා නිවරදිසිහි කල්පනාව නිතර පිහිටාවා. ඔබහැම දෙනාට මේ ධර්මශවනා නිසංසයත් ඒ උතුම් නිර්වානගාමී මාර්ග පූරණය පිණිසම හේතුවාසනාවේවායි පුුණ්ඥානුමෝදනා කරනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණ